నంది నాటకముతై వేదుగర్భమే మాటగలు నాటకమని ఈ సంజాతీయ కనింద చిలపడు జీవితే ఇదాయి మత్పరుపు ఈ అవస్థావలను మత్పరుపు ఇకేక పూజ్యలయంది స్వరూప అపి ఎదాయి నుయిద్య అతగత్తట హెరడగొట ఈ స్వరూప అపిలగుతీ එතකොට මේ නමින් මේ හැදෙන හැදේ තිබුණ ඊට සම ඊට කිට්ටු ඒව නැත්තම් ඊට සැසඳෙන ස්වරූප අපිට අපිට තිබෙන නිසා ඒවයි අපට ගතීක නියම ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් ඒ ගතීක නියම ප්‍රයෝජනෙ කියලා කිව්වේ जीवते ये अड़पाड़ एक मुखदेवर जीवित सनसी යම් කිසි සමාධියක වාසනාවන්ත ඉන්නවනම් ඔහුට මේ ප්‍රයෝජන වී කියලා ජීවිත දෙහැකි උපරණ උදව්වම ඊට කරලා තියෙනවා. ඒ කියන්නේ උදව්ව කිරීමේදී නොයෙකුත් ආකාර වලින් ඒවා ඉස්මත් කරන්න උදාහරණ දෙකක් තියෙනවා. ඒ දෙන්නේ ජාති දේශනාවේ අද මේ දේශනාවේ නක්ෂ ජාතිය ඒක මේ තුනක් කියන මතකයේ වැරදි වීම क्षण संबंध संबंधतावय इताम भयानक लगाकर लोकीय संबंधे पुनवंतर ऐत्न जीवित रटाव की विचुते तो लोकीय संबंधे के रेलकोट सामान्य गृहस्थ पुजल लोके आश्रय करा क्रम एक क्रम आश्रिती अरे लोके संबंध का पवत्वागन अतर ඒවායි අප්‍රමාණ පීඩා විඳීමට උන්දුනේ. දැන් ඒවා කළා නෙවෙයි පුත්තාකාරෝනි තේරුම් අරගෙන
මේ භික්ෂුත්වයට නෙවෙයි කියන්නේ පුළුවන් තරම් දුරට ඒවායින් බේරිලා ඉදීමට එක්තරා රටාවක් එයාල්කිදීමට සුදුසු තැනට ඒක. ඒත් එයාට හැකි තරම් දුරට මේ ලෝක සම්බන්ධය කියන ඒවායි ඒවායි කියන බහුලත්වය නෙවෙයි පුළුවන් තරම් තමන්ගේකින් ඈත් වීම ජීවිතයේ සැපවත්ම ආහාරය බව උනස්තේ. ඒතරේ තේරුම් ගත්ත අරගෙන තේරුමට අනුව වැඩ කරනවා නම් ඒ විච්ච ජීවිතේ කියන අබ්බෝකාශය වගේ මහා නිදහස් සැනසිවි දායක ජීවිත රටාවක ඉන්නවට බව. ඒතරේ ඒ ජීවිත රටාවට බොහෝ දේ සම්බන්ධ කරගන්න බෑ. उपकार उपकार किसीम लोक आदि किसी को गौरव सैनिक लक्षण मनोम का बराबर परिशुद्ध किसी को मित्र बराबर लेकिन तो लबिंद महा गुड़ गुड़वा श्रद्धा मंत्र नम क्या सीमा फेर लिंग यहाँ गियो आगे यार सन सीख लेते बाधा
धर्मय जात उन्नत संताने धर्म जात में कथा उन्ना अतीत सिद्धिया मुखद उन्ना सत्यंग कथा पोषा शिवपा सत्यंग सिंह अधिपति ඒවාගේම මත්යන්ට ආනන්ද කියන මත්යෙක් මහා විශාල සතෙක් මුදෙත මතන්න මේ ආනන්ද කියන සතෙක් මේ මාළුවේ ඒ උන්ට ඔය අතිකම් කරන කියන්නේ අනිත් දේ යටත් කරගෙන ඉන්නවා කුරුල්ලන්ට හංසයා තමයි අම රාජනාමයේ නැත්නම් රාජ රජකම හිමිලා ඒ මොකක් විශාල කොහොමද දන්නේ නැහැ एक चटलक्षण हंस आगे हंस विद्वाद विवाह करो निशा विवाह स्वभाव लक्षण स्वरूप लक्षण अवसरों තමන් තෝරගත්තාම ඒක ඉතින් අපි සකල බලන. ගැළපෙනවා නම් අපි ඒක අනුමත කරනවා කියලා දුවට. අපි දුව වටා පිටාව බලන. කල්ලකට මොටරා ඉන්නා පැත්තක ආයිති. දැක්කහම ප්‍රියං කරයි සිටි ගායක. නිසා තාර්ථයන් අතනින් දීනවා නම් හොඳයි. බලනකොට මොන प्रकाश कर लज्जा बलांक
නිසා දැන් ඔබටම උඹේ දේව දේවී කින්සා රතනින් හන්දියෝ හන්දමේ කෙකේ ඉන්නේ කෙරේතෝරක දැන් කියලා අන්තරාට හන්දයාට හන්ස දේව ලැබුණු ඒ බුදුහාමුදුරුව වදාරනවා මේ ජීවිතේ සංසාරික ගමන කරන ගමන ඒ අකලතැබ්බේ මේ විදි විපිය නැති අවස්ථාවකට පත්වෙන්න මුල් ඉරියෝය අවස්ථාවකි දැන් මේ කතාව කියන තියෙන මිනිස්සු එක්කාස වෙනවාද මගුලට එක්කාස වෙනවා ඒ වාගේම රැස්වීමක් එහෙම සිද්ධියක් දෙන්නේ මෙතන කොන්න ඔවුන්ගේ ප්‍රිය මනාප ස්වභාවයන් ඒ අවස්ථාවේ සතුන් නිසා ඔවුන්ට හමු අවස්ථාවේ ඒ ස්වන්ද ඇසුරු පවතින ඒ පැවැත්වීමේ එකමුතුව තමයි මේ කතාවට ගල්ප නැත්තම් හංසයක් බෑ ලියුම් දැරල හිටන් මේ මංගල හිනයක් බෑ ලොව කරන්න ඕ ඔක්කෝම එක තැනකදි වෙච්ච තැන දෙයක් නෙවේ ඒක තැනදි වෙච්ච දේවල් එක තැනදි වෙච්ච දේවල් ගොනු කොල්ලාගෙන මේ සිද්ධිය ඉදිරිපත් කරන්න බුදුහාමුදුරුවෝ ඒක ඉදිරිපත් කරපු ආකාරයේ එතකොට බුදුහාමුදුරුවෝ වදාර එදා ඔහෙගේ සන්තාන එදා ඇතිවිචාර උදම් වීම නිසා ඔහෙතර අනවශ්‍ය ක්‍රියාවල් වලින් තමන්ට ලැබෙන්න තිබිච්ච දේ බව නොලැබෙන තත්ත්වයට කොහි වැඩ කරගන්න එදා රජෙකුගේ දුක් වන්ද ලැබෙන්නේ ඔහෙගේ නැටිල්ල නිසායි ඔහෙට අලා එදා වගේ ඒ ආරම්භ කරපු ධර්මය අත දිගෙන් දිගට කොයි තරම් වර්ධනය වුණාද කිව්වොත් සංසාර දුකින් මිදෙන්න සියලු අයිතිවාසිකම් සියලු සැප අයිතිවාසිකම් වල උන්ට අවස්ථාව ලබන්න ලැබෙන්න තිබෙන අවස්ථාව ලබා ගන්න සියලු විදපද තියෙන අවස්ථාව ඊට නියම සහය දීමට පුද්ගලයන් ඉන්න අවස්ථාව කොහේ ගියාද සංසාර ගමනේ ගෙනාපු අර නරකාදිච්චිත ස්වරූපේම දෙන්නේ නැහැ මෙතෙන්දි මතක කරගත්තේ මොකද්ද උතුරා බුදුරෙක් ඉදිරිපිට ඒ කියන ගුණ සම්පන්න මහා ගුණ සම්පන්න කිව්වහම මේ මත් තරම් ඉතාලම කෙලවරේ මේ ජීවුන් කරපු උත්තමයා ළඟ ඔහිට පුළුවන් වුණා තිරිසනෙක් වෙලා එදා හැසිරිච්ච වීම අදහසන ඉතාම කොටගේ අර දුක්තුනය එදා අටගත් දුක්තුනය කොච්චා වියල වීලා වීල කියනවාද අද මේන්ටේ ශක්තිමත් ඒ ශක්තිමත් වීම නිසා ඔබේ මොකද්ද හැම ආත්මේ පාස් ඒ දුර්ගුණේ හේතු කරගෙන ලබන්න තිබෙන සියලු අතෝ කර්ම පීඩ සමාජයෙන් ලබන්න පුළුවන් යමක් දෙය කියලා මේක කොහෙද ලබන්නේ කියලා ලබන්න සුසවෙන් පොය නින්දිත පහත් ධර්මයේ ඔහිගේ සම්කාරය ඒක නිසා ඕකේ தත්ත්වය තමන් ගුරු කරනු ගත්තා තමන් ඕක අදු කරනු ගත්තා එන්නේ මේකයි කියලා සංසාර මේ බය එන්නල හැරෙවොනි අනිත් පැත්තට හැරෙන්නේ කියන්නේ එදයි ඒ හාමුදුරුවෝ දන්නේ මේ තමන්ගේ ජීවිතය ඇතුලේ තිබෙන ධර්මයකින් තමාව නටවන බව ඒක දන්න තිනිසයි අත්‍යන්තේ ආව එතකොට හැම කෙනෙකුගේම ජීවිතය තුළ මේ රහත බලපාන බව පෙන්නන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම විස්තරයක් කියන එකක් ලෝකෙ තුන. දැන් මේ කතා මේ වර්තමාන කතාව අතීත කතාව කියන දෙකම සම්පූර්ණ ඉවර. නමුත් දැන් මේ කහගෙන ඉඳලා මේ භික්ෂුන් වහන්සේගේ ස්වරූපය අපේ ජීවිතේ මොන අවස්ථාවකට සංසන්දනය කරලා හිටන් බලන්න අපි යම ඉගෙන ගන්න මොන අවස්ථාවකද කියන එකයි අපට තේරෙන්නේ. ඒත් ඒ භික්ෂුවත් උන්වහන්සේ තුළ විචාර පැවතුම් ස්වරූපය. ඒ අවස්ථාවේ තමාට ලැබිච්ච දේ විසියාකාර
පරිහරණයට පරිණායක වර්ධනය කළ යුතු ආකාරයේ නිසි විදිහට එයා නොදන්නා කම නිසායි අර භික්ෂුන් වහන්සේලාට අර දර්ශනය මම අපෑවේ මොකද්ද ඒ දැනේ සිවිදාන පිටුවලා මුද ගන්න පිළිච්ච එක ඊළඟට ඒකේ වරද පෙන්නකොට අර කොපිතමුනේ මොකක්ද විසාද ඔහුලඟ තිබිටේ දුර්ගුණේ ඉදිරිපත්තු ප්‍රතිඵලයක් කර ඒ මොකක්ද ප්‍රතිඵල අපේ මේ සම්තානයක පවතින ධර්මයක් විදහෙලන්න ආවොත් ඒක නැති කිරීමට කරු ඉදිරිපත් කරනකොට එම ධර්මයේම බලපෑමේ අර ඒක නැති කිරීමට එවන කරුණු විදහෙලන්නේ ඒකේම බල ඇණියක් ඉදිරිපත් ඒ බල ඇණියක් කියලා කිව්වේ කුසල පැත්තට හොඳ ධර්ම නරක පැත්තට හොඳ පැත්තේ නරක පැත්තේ අකුසල චේතනා සංවිධානය කිරීමට ඉදිරිපත් වෙන මූල ධර්මය එනකොට ඒකට සහය පිණිස ඒක පවත්තර ඒ විදිහම ස්ථීර කිරීම පිණිස තවත් සහය කර ධර්ම ගණනාවක් ඉදිරිපත් කරනවා ඒ ධර්ම ගණනාව ඔය දස අකුසලයේ කියලා ඉදිරිපත් කරනවා මේ එක්ක මේ කොටස් 10 පවත්තන මාර්සේනා දස මනසෙන් කියලා දස බිම්බරක් මනසෙන් කියලා තවර ඒ ආකාර වලින් ඒ ඉදිරිපත්තනේ ධර්ම ස්වરૂපය අරවෙන් පණගස්සල තමයි මානි අහංකාර තමයි ඊර්ෂ්‍යාව කෝපය ලෝභය ඔක්කොම එකතු කරලා අර්ථ මේ පණගස්සනවා ඒක ඉදිරියට යන්න දෙන්නේ අර භික්ෂුන්වහන්සේට උදේ යගේ මානි ශාස්ත්‍ර දික්ති ශාස්ත්‍ර ඔබේ ශාස්ත්‍ර ද්වේෂේ ශාස්ත්‍ර ඒ වගේම වසුරුකම ඉස්සරහ සැකේෂ්‍රට වේදන් මෙහෙම නැත්තම් මෙහෙම එක්කතුරු මෙහෙම තත්ත්වයක් නැත්තම් මේ සමාජයේ මට කිසිම දැනක් නැහැ කියන ඒ සැකේෂ්‍රට ඊළඟට හිරියොත් අප දෙකමාව ගැන මිලිබිය නැති දෙකම එතකොට ඔක්කොම උදව් දීලායි අර කිව්වව බහුභාණ්ඩි බහුභාණ්ඩි ගැන ප්‍රමාණික වල පරිහරණය ඒක ප්‍රයත්න නිම් එදා ඒ ආකාරයෙන් අකුසල පැත්තට වැඩ කරනවා වගේ කුසල පැත්තටත් ওই විදිහෙම ඒක සංවිධාන කිව්වා ඒක තහවුරු කිරීමට සතුටු කිරීමට ඉදිරිපත් වෙන සපත්ත ඒ අවශ්‍යත මොකක්ද ඒ රස කුසලයේ කියලා රස අකුසල දාසක කුසල කියලා වර්ග දෙකක් තියෙනවා දස කුසලයේ පැත්තෙන් අර ඔක්කොම එන ඉස්සරහට ඇවිල්ලා හිටන් දස කුසලයේ විසින් අර ධර්මය තහවුරු කළ දෙනවා දාන සීලන්ත භාවනා පත්තිපත්තානුමෝදන වේයියා වච්චම් පචායන්තෝ දේශන ශ්‍රුති දික්ඛිනු කියලා ඔය කියන දස කුසල කර්ම පාතේ තමයි ඒ ඉස්සරහට ඒ දස කුසල කර්මපතේ අර්ථය දස කුසලය ඉස්සරහට නාම ඒක කුසලයක් නොවන බවයි තේන්නේ ඒ තේන්නේ කි මොකක්ද දානේ සිය භාවනා කියන තුන ඒක මූල ධර්ම යවනා කියන කෙනෙකුට කෙනෙක් කෙනෙහි තමාගේ කරුණාව ඉදිරිපත් කළා ඔහුගේ ජීවිත අසරණ ජීවිතයට සහනයක් දීමට පුද්ගලයා ඉදිරිපත් කළේ ඒක තහවුරු කරන්න ඒක ශක්තිමත් කරන්න එන්ඩෝනාර දාන සීල භාවනා පත්තිපත්තානු ප්‍රතිපත්තිය ඒවාගේම කෙනෙකුට තමාගේ යහපත් අදහසින් අනුන් සැනසීම ඔවුන් දෙන සැනසීම තමා ලබා ගැනීම ඔහුව සතුටු කරන්න ඒ වාගේම උතුමන් සැලකීත්තට කලකන්න බැරි එක්කෙනාට පිට වෙන්න මේ හොඳ අදහස් ලෝකෙට මේ පුද්ගලයාට කියා දෙන්න ඒ වාගේම ඔහු කියන දේ හොඳින් කන් දෙහන් ඒ වාගේම වැරදි මත නොදන් ඔය කාරණා 10 ක සංවිධාන වෙච්ච එකක් තමයි
ඔන්න ප්‍රබල ශක්තිමත් කුසලයක් බවට පත් වෙන. මම කුසලයක් කළා ඒකට නමක් දැම්ම කුසලයි කියලා හිතන්නේ. මම හොතම් මම ඕනේ බැලුවා ඒකට කියන්නේ ඌරයි කියලා බලුවාම මෙයා මරලා දෙන්නේ ඌරු කීය. ඌරෙක් මැරුවේ කියලා මක් ගේ ගියා මරලා දෙන්නේ ඌරු කීය කියලා. ඌරෙක් මැරුවා. අන්න ඒ වගේ තත්ත්වයක්. අපි නම් දානවා යම් දෙයක් දේවල්. යන්න මං කුසලයක්. අන්න මං සාරුන් දෙකක් කියන්න. දානවා නමුත් ඒ නම දාන්නේ ඒ කරන වෙලා ඒ පුද්ගලයාගේ සිත දෙස බලන්න ඕන මගේ මේ කාරණා කිව්වොත් මොකකින් හරි මගේ සිත කැළඹිලාද මේ වැඩට ඔය සිත කලම්බන ධර්ම 10ක් ඒ අයිම් වූ අවස්ථාවක් පෙන්වන ලකුණුයි නනු ඒ 10ක් එතකොට දැන් ඒකෙන් තේරෙනවා අපේ సంతානයේ අවත මේ නරකද වැදගෙන හොඳ ධර්මයක් ජීවිතයට ඇතුල් කරගන්න එක බොහොම කල්පනාකාරී එහි තීර වටිනාකම සලකාගෙන කළ යුත්තක් බව එතකොට අකුසල කර්මයක් කිරීමට අපට ඒ ධර්ම කිසිම මහන්සියක් නැහැ ඊට හේතුව මොකද අපි හැදුනේ කෙලෙස ධර්මයන්ගේ සංසාරයේ හැම වෙලෙම පාවිච්චි කරේවා ඒක නිසා ඒකේ සේනා ඊට උදව් දෙන ශක්තිය හැම වෙලෙම අවදි වෙච්ච ගමන් කුසලයක් කිරීමේ ශක්තිය ප්‍රතංජනය තුළ අවදි වෙච්ච ගමන් නැහැ අවදි වෙච්ච ගමන් නැහැ නමුත් යා අවදි වෙන තත්ත්වයට පුරුකොළු ඒ කියන්නේ පාරමි පුරනවා ඒ පුරුකොළු ඒ හුරු කිරීම නිසා අරව මැඩ පවත්තා දැන් වුණ අර විචුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අර කාරණේ පහදා දීමට ඉදිරිපත් කරපු ධර්මවල ඔන්නෝ අධිපති නිසා උන්වහන්සේට කාර්යය. නමුත් ඒක නෙමෙයි මෙතන අපට ඒ ජීවිත රටාව තුළින් පෙන්නන විශේෂයෙන්ම දේ. ඒ මොකද අපේ ජීවිතේට යම ජීවිතේ කුමක් හෝ යම් අයිතිවාසිකමක් ලැබුණා. යාරු මුලින්ම භික්ෂුන් වහන්සේගේ ජීවිත රටාව ටිකක් සීමක් කරා. උන්වහන්සේට ඕනෑ තරම් දේවල් හම්බ වෙනවා. ඕනෑ තරම් දේ අවශ්‍ය මොනවද? ඒවා කොයි කොයි දේ? උන්වහන්සේ ලැබෙන තත්ත්වය මේ සදහවතුන් තුළින් මතුවේ. ඒක අනිකක්. නමුත් භික්ෂුන් වහන්සේ ඒ ජීවිත රටා තත්ත්වයට අත්ුනේ දුක් විඳින්න නෙවෙයි. ඒක විඳින්න ගෙදර ඉඳන් පුළුවන්කම තිබුණා ඕනේ. ඒ ලෝකෙත් ජීවිතයේ සැනසීම පරිහරණය කිරීමයි විචුත්තේ ප්‍රධාන අංගය. එතකොට ඒ විත්තේ සැනසීම පරිහරණය කරන්න මෙන්න මේ රටාවට මේ ජීවිත රටාවට ඇතුළු විය යුතුයි කියලා බුදුහාමුදුරු කියනවා. මොනවාද මේ විදිහටයි පරිහරණය කරන්නේ. මේ මේ ආකාරයෙන් මෙහෙමයි ලෝකයේ ආශ්‍රය කරන්නේ මේ සී පුරුෂ දෙපක්ෂේ ඇසුරු කරන්නේ මේ විදිහට ඒ මොනවද ඔක්කොම කියලා තියෙන්නේ ලෝකෙන් ලැබෙන දේව තමන්ගේ ජීවිතේ අනර්ථයන් නොවෙන්න පාවිච්චි කරන හැටි ඒකේ තියෙනවා තොත් දැන් සමාජයේ දෙසට අපි හැරෙමු නානා තරාතිර වල වත්කෝ සත්කම් පුලුවන්කාරකම් ඒ අයිතිවාසිකම් නොයෙකුත් දේවල් ලබන පුද්ගලයා ලැබිච්ච පුද්ගලයා ලබන ලැබිච්ච එතකොට ඒ පුද්ගලයෝ ඒවත් එක්ක අපට පේනවා එන්න එන්න පුද්ගලයාගේ ජීවිතේ ඒවා ලැබෙන්න ලැබෙන්න ඔබ තිබුණට වඩා පීඩා විඳින තත්ත්වයකට ඔබ පත් වෙන බව ඒ බොහෝ අවස්ථාවලදී ඉතිහාසය කතා කරන දේවල් වලින් තනිච්ච දේ. දැන් අපි නිකන් කියමු උදාහරණයක් වශයෙන්. සමි නෑත කාලේ ඉඳලා කාට කාටත් ඉඩකඩ හම්බුණා. ඉඩකඩ වලින් ඉස්සරහට වුණා. ආරාධ්‍යාදි එම් මුයම් කිසි දෙයක් ආදාය. මේක කියන්නේ මම මේ උදාහරණ. ඒකට සාමාන්‍ය තත්ත්වේ ඒ පුද්ගලයා මෙහි ජීවත් වෙන්නේ
අමාරු විසාරක කාන්දර මදි විසාර දෙක එහෙදි ලැබුණාට පස්සේ ඒ ලැබුණ